අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. දැන් බැසිල් ඇමතිවරයා කියලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ නිල වශයෙන් බැංකුවට ආවේ නැති වුණාට ඒවා හවාලා ක්‍රමයට උන්දියල් ක්‍රමයට පිටකොටුවේ මුදලාලනාට ඇවිල්ලා තියෙනවා. ඉතින් බැංකුවට ආවත් මේ මුදලාලනාට ආවත් මොකද කියන ප්‍රශ්නේ අහලා ඔහු කියනවා ඕනෑම පුද්ගලයෙක් 240ට ඩොලර් විකුණන්න පුළුවන් නම් ඇයි 200ට ඩොලර් විකුණන්නේ කියලා කවුරු වුණත් ඒ තීරණය ගන්න එක සාධාරණයි කියලා. අනිත් එක ඔහු කියනවා මේ උන්දියල් හවාලා කියන එක නීති විරෝධී වැඩක් නෙමෙයි. ඉතින් වැඩිපුර මුදල් ඔවුන්ගේ පවුලට ලැබෙනවා නම් ඒකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා වහන්න. අපිට පරිප්පු ගේන්න ඕන නම් ඩොලර් ලක්ෂයක් පිටකොටුවෙන් ගත්තත් බැංකුවෙන් ගත්තත් අපිට ලැබෙන්නේ එකම පරිප්පු නේද කියලා එතුමා අහනවා. නමුත් මේක ඊට වඩා ඉතාමත් සංකීර්ණ දෙයක්. මුදල් විශුද්ධීකරණ නීතිය හරහා උන්දියල් ක්‍රමයට හවාලා ක්‍රමයට මුදල් කියන එක තහනම් කරලා තියෙනවා. අපි දැක්කා ලංකාවේ තියෙන ලොකුම මනී එක්ස්චේන්ජ් හතරටම පැනනවා බැංකුවෙන් පොලිසියෙන් පැනලා ඒව සීල් කරලා. ඒවට ගුව නැවතත් ඔයාගේ දේවල් කරොත් එහෙම ලයිසන් කැන්සල් කරනවා කියලා. අපරාධ නඩු යටතේ පුද්ගලයා ගංගේ බැංකු කිනුම් රාජසන්තක කරන්න ආණ්ඩුව ක්‍රියාත්මක වුණා. එතකොට මහා බැංකුව කියනවා මේක නීති විරෝධී මේක කරන්න බෑ මේව නවත්තන්න ඕනේ. බැසිල් මුදල් ඇමතිවරයා කියනවා කොහෙද මේක නීති විරෝධී කවුද කියන්නේ මොකද්ද මේ කතාව. දැන් තව දෙයක් තමයි බැසිල් ඇමතිතුමා කියනවා සුමිත් අබේසිංහ අපේ හිටපු ලේකම්තුමත් එක්ක ඒ කාලේ පිටකොටුවට ගිහිල්ලා මේ බුෂ් මාස්ටරේට පතුරන් ගන්න සහ උතුරු කොරියාවෙන් ආයුධ ගේන්න පිටකොටුවේ උන්දියල් මුදල් ආලගෙන් සල්ලි ගත්තේ ඒක වැරද්ද මොකද්ද කියලා අහනවා. හරිම කතාවන්නේ මේ කියන්නේ මේ මුදල් විසුද්ධි කරන පනතයටදී අපරාධයක් නම් මේ කරලා තියෙන්නේ. දැන් එහෙමනම් බැසිල් ඇමතුමා කියනවනේ ඒක තමයි අපි කරේ. දැන් කරත් මොකද කියලා එතුමා අහනවා.